අද සමාජයේ ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි ඉදිරියට නිරා උදරය කියන්නේ. ශරීරයේ අනෙක් ප්‍රදේශයන් එතරම් මහතක් නැති පුද්ගලයන්ගේ පවා උදරය බොහොම අවලස්සන විදිහට ඉදිරියට නිරා ඇවිත් තියෙනවා ඔබ දැක ඇති. ඉංග්‍රීසි භාෂාවෙන් මේකට කියන්නේ බෙලි ෆැට් කියලා. එතකොට අද වෙනකොට හොයාගෙන තියෙනවා මේ බෙලි ෆැට් කියන තත්වය දෙවන ගණයේ දියවැඩියාව, කොලෙස්ටරෝල්, හදවත් රෝග වැනි මාරාන්තික රෝග බොහොමයක ආරම්භක අවස්ථාව බව. මිනිසා මෙවැනි මේද තැන්පත්වීමක් ඔබේ උදරය වටාත් සිදුවී ඇත්නම් අද සිටම ඒවා ඉවත් කර ගැනීමට පිළියම් යෙදීම යුතුයම වෙනවා. අද විශ්මලෝකයේ තුලින් අපි ඔබට කියලා දෙනවා මේ තත්ත්වෙන් මිදීම සඳහා ස්වභාවික පාන වර්ග කීපයක් හදාගන්න හැටි. මේ පාන වර්ග භාවිතා කරනකොට ඔය ඉදිරියට නිරාපු බඩවල් එහෙම බලන් ඉද්දි අඩු වෙන්න ගන්නවා. හරි, එහෙනම් වැඩි කතා බහක් නැතුව අපි බලමු මේ බඩ අඩු කරන පාන වර්ග මොනවද කියලා. අංක 1, සූදුරු තේ පානය. සූදුරු කියන්නේ පුරාණ යුගයේ ඉඳන්ම කුළුබඩුවක් ලෙස භාවිත කරපු දෙයක්. එතකොට පුරාණ ඊජිප්තු ඇසියන් මමි කල් තබා ගැනීමේ බෙහෙතක් ලෙස සූදුරු භාවිත කර තිබෙනවා. ඒ වගේම සූදුරු මගින් ආහාර ජීර්ණ පද්ධතිය ගැටළු සුවපත් කර ගන්නත් පුළුවන්. සූදුරු තුල මැග්නීසියම්, සෝඩියම්, යකඩ, විටමින් C සහ ශරීරයට අත්‍යවශ්‍ය තෙල් වර්ග රැසක් අන්තර්ගත වෙනවා. විවිධ අධ්‍යයනයන් මගින් තහවුරු කරගත් කරුණු අනුව සූදුරු මගින් ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය කරලා ශ්වසන රෝග, රාත්‍රියට නිින්ද නොයාම, සමේ රෝග, රක්තහීනතාවය වැනි රෝග සුවපත් කරනවා. ඒ වගේම මතක ශක්තිය වර්ධනය කිරීම හා ඔසප් ගැටළු සුව කරන්නත්, ලිංගික ආශාවන් පවා වර්ධනය කරන්නත් සූදුරු වලට පුළුවන්. සෛනික පුහුණුව සඳහා අනුපූරක ප්‍රතිකාර නැමැති විදෙස් සගරාවක පල කරන ලද අධින වාර්තාවක සඳහන් වෙනවා සූදුරු මගින් තරබාරුකම සාර්ථකව පාලනය කරගත හැකි බව. එෙහිදී තරබාරු කාන්තාවන් පිරිසකට මාස 3ක කාලයක් දිනපතා සූදුරු ලබා දීම මගින් ඔවුන්ගේ තරබාරු භාවය 50%කට වඩා වැඩි ප්‍රමාණයකින් අඩු කර ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. මීට අමතරව මෙම කාන්තාවන් හට ශරීරයේ මේදය 15%කින් අඩු කර ගැනීමටත්, ඉන ප්‍රදේශයේ තැන්පත්ව තිබූ මේදය දහනය කර ගැනීමටත්, රුධිරයේ ලිපිඩ ප්‍රමාණය අවම කරගෙන නරක කොලෙස්ටරෝල් මට්ටමද අඩු කර ගැනීමට හැකි වී තිබෙනවා. සූදුරු තුළ අන්තර්ගත වන ග්ලයිකෝසයිඩ් සැපෝනින් නැමැති සංයෝගය මගින් කොලෙස්ටරෝල් තැන්පත්වීම පාලනය කරලා ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවලිය වේගවත් කිරීම නිසායි මේ විදිහට ශරීරයේ බර විශාල ලෙස අඩු කර ගැනීමට හැකියාව ලැබෙන්නේ. දැන් අපි බලමු උදර මේදය ඇතුළු ශරීරයේ සමස්ත තරබාරුවටම ගුණදායක වූ සූදුරු පානය හදාගන්නේ කොහොමද කියලා. මේ සඳහා ජලය වීදුරුවක්ගෙන සූදුරු මේස හැන්දක් එහි ගිල්ලවා රැයක් පහන් වන තුරු තබන්න. පසුදා උදෑසන ඔබට සූදුරු ටික පෙඟිලා ජලය කහවර්ණයක් බවට පත්ව ඇති බව දැක ගන්නට හැකි වේවි. මේ ජලයට මීපැණි ස්වල්පයක් එකතු කරලා පානය කරන්න. මෙම පානය මගින් ඔබේ කුස බොහෝ වෙලා යනතුරු පුරවා තබන නිසා ඔබට කුසගිනි දැනීම අඩු වෙනවා. ඒ වගේම මෙම පානය සමග සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක් අනුගමනය කරමින් දිනපතා ව්‍යායාම වල නිරත වනවා නම් ඉක්මනින්ම ඔබේ ශරීරයේ බර අඩු කරගන්නට පුළුවන්. සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීම සඳහා මෙම පානය දිනකට 3 වතාවක් පානය කරන්න. ශරීරයේ බර අඩු කර ගැනීමට සූදුරු භාවිතා කළ හැකි තවත් සාර්ථක ක්‍රමයක් ලෙස සූදුරු ඇට විනාඩි 20ක කාලයක් තම්බා සූදුරු තේ පානයක් ලෙස සකසා පානය කිරීමද පෙන්වා දෙන්නට පුළුවන්. අංක 2, ඉඟුරු වතුර පානය. දිනපතා ඉඟුරු වතුර පානය කිරීම මගින් ඔබේ උදරය වටා වගේම කලව ආශ්‍රිත ප්‍රදේශවල තැන්පත් වී තිබෙන ඉවත් කරන්නට ඉතා අපහසු මේද ස්තර පවා පහසුවෙන් ඉවත් කර ගැනීමට පුළුවන්. ඉඟුරු වතුර බොනකොට ශරීරයේ බර හිතා ගන්න බැරි විදිහට අඩු වෙනවා වගේම ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය වීම මගින් ඔබේ සෞඛ්‍ය තත්ත්වයත් වැඩි දියුණු වීම සිදු වෙනවා. ඉඟුරු වතුර පානය කිරීම මගින් අධික ලෙස තරබාරු භාවයට පත්ව ඇති කෙනෙකුට පවා ශරීර බර විශාල ලෙස අඩු කරගන්නට පුළුවන්. ඉතින් මේ තරම් බලගත් මේ පානය හදාගන්න ඔබට මහ ලොකු වියදමක් දරන්න වෙන්නේ නැහැ. අපි දැන් කියන මේ බොහොම සරල උපදෙස් ටික නිවැරදිව පිළිපදින්න විතරයි අවශ්‍ය වෙන්නේ. මුලින්ම වතුර කෝප්ප 4ක්, ඒ කියන්නේ සාමාන්‍යයෙන් වතුර ලීටරයක් වගේ ප්‍රමාණයක් ලිප තබා රත් කරගන්න. වතුර නටන අවස්ථාවේ දාගත් ඉඟුරු තේ හැඳි භාගයක පමණ ප්‍රමාණයක් නටන ජලයට එකතු කරලා වතුර එක ලිපෙන් බාගන්න. දැන් විනාඩි 10ක් විතර ඉඟුරු ටික හොඳින් තැම්බෙන්නට ඉඩ හරින්න.
ඉන්පසු මේ උණුසුම් ඉඟුරු වතුර ටික පෙරණයක් ආදාගෙන බෝතලයකට පෙරා ගන්න. දැන් ඉතින් ඉඟුරු වතුර එක හදාගෙන ඉවරයි. දැන් තියෙන්නේ දවස පුරා තිබහ දැනෙන වෙලාවට වතුර වෙනුවට මේ ඉඟුරු වතුර පානය කරන එක විතරයි. ඉඟුරු තුල ඒටම ආවෙනික වූ රසයක් තියෙන නිසා මේක බොන එක එතරම් අමාරු දෙයක් නෙවෙයි. ඒත් ඔබට ඉඟුරු නිකම්ම බොන්න බෑ වගේ කියලා හිතෙනවා නම් මේ පැණි පොඩ්ඩක් කලවම් කරලා බිව්වත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ වැඩි අඩුම මාස 3ක් කරලා බලන්නකෝ. මේත් එක්කම කෑම පොඩ්ඩක් පාලනය කරලා ව්‍යායාම් ටිකකුත් කරන්න පටන් ගත්තොත් ඔබට ඉතාම ඉක්මනින් සතුටුදායි ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වේවි. අංක 3 ඇපල් සයිඩර් විනාකිරි පානය. ඇත්තටම මේක පානයක් කිව්වට හදාගන්න නම් මහා වෙලාවක් යන්නේ නැහැ. ඔබට කරන්න තියෙන්නේ ඇපල් සයිඩර් විනාකිරි තේ හැන්දක් ජලයේ වීදුරුවක් සමග මිශ්‍ර කරලා දිනපතා පානය කිරීම පමණයි. දැන් ඔබ හිතනවා ඇති විනාකිරි බීලා කොහොමද කෙට්ටු වෙන්නේ කියලා. ඒ වගේම මේ විනාකිරි කතාව කිව්ව ගමන් පොඩි බයකුත් ඇති වෙන්න ඇති. නමුත් ඔබ ඇපල් සයිඩර් විනාකිරි ගැන කිසිලෙසකින් අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නැහැ. ඇපල් සයිඩර් විනාකිරි කියන්නේ වසර දහස් ගණනක් තිස්සේ මිනිසුන් විසින් පරිභෝජනය කරන සෞඛ්‍යට ඉතාම හිතකර පානයක්. ඇපල් සයිඩර් විනාකිරි තුළ අඩංගු වෙන ඇසිටික් අම්ලය මගින් අපේ රුධිර සීනි මට්ටම අඩු කරනවා. ඒ අත්මාව හා මාංශ පේශි මගින් රුධිරයේ තිබෙන සීනි උරා ගැනීමේ හැකියාව වැඩි දියුණු කිරීම මගින්. ඒ වගේම මේ ඇසිටික් අම්ලය මගින් ඉන්සියුලින් ග්ලූකෝජන් බවට පත්වීමේ අනුපාතය අඩු කරනවා. එවිට ශරීරයේ තැන්පත් වී ඇති මේදය වේගෙන් දහනය වීමට පටන් ගන්නවා. තවද ඇසිටික් අම්ලය මගින් ශරීරයේ මේද දහනය කිරීමට උපකාරී වන එන්සයිම ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කරන නිසා පරිවෘත්තීය ක්‍රියාවලිය වේගවත් වෙලා ශරීර බර අඩුවීම සිදු වෙනවා. ඒ වගේම තමයි ඇපල් සයිඩර් විනාකිරි පානය කරාට පස්සේ අපිට නිතර නිතර බඩගිනි ඇති වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපේ බඩට බොහෝ වෙලාවක් යනතුරු පිරුණු බවක් තමයි දැනෙන්නේ. ඒක නිසා විවිධ අනවශ්‍ය කෑම වර්ග කන්න අපිට ආශාවක් ඇති වෙන්නේ නැහැ. අවසාන වශයෙන් ඇපල් සයිඩර් විනාකිරි වලට ශරීරයේ දැනට තැන්පත් වී ඇති මේදය ඉවත් කරන්නත් අලුතින් ශරීරයට එකතු වන මේදේ එදිනෙදා දහනය කර දමන්නත් හොඳ හැකියාවක් තියෙනවා. මේ නිසා ඔබ දිනපතා ඇපල් සයිඩර් විනාකිරි පරිභෝජනය කරොත් ශරීර බර අඩු කරගන්න ගමන්ම තවත් බොහෝ සෞඛ්‍ය ප්‍රතිලාභ නොමිලේම අත්විඳින්නට පුළුවන් වෙනවා. අංක 4 පිපිඤ්ඤා පානය. විශ්වලෝකයේ තුලින් මීට පෙරත් අපි පිපිඤ්ඤා වතුර ගැන දැනුවත් කරා. ඉතින් ශරීර බර අඩු කරගන්න හැටි කියන මේ වීඩියෝවෙන් පිපිඤ්ඤා වතුර ගැන නම් නොකියාම බෑ. ඇත්තටම කිව්වොත් පිපිඤ්ඤා වතුර කියන්නේ ශරීරයේ බර කිලෝ ගණනින් අඩු කර ගැනීම සඳහා ලොව පුරා බොහෝ දෙනෙක් භාවිත කරන පානයක්. මේ සක්සා ගැනීමත් ඉතාම ලේසි නිසා ඔබට අද ඉඳන් උනත් මේ පානය පරිභෝජනය කරන්න පුළුවන්. ලොව ගොඩක් දෙනෙක් පිපිඤ්ඤා වතුර වලට කියන්නේ ඩෙටොක්ස් ඩ්‍රින්ක් එකක් කියලා. ඒ කියන්නේ ශරීර අභ්‍යන්තරයේ එකතු වෙලා තියෙන ටොක්සින්ස්, ඒ කියන්නේ විෂ ඉවත් කරන්න පුළුවන් පානයක් කියන එක. ගොඩක් වෙලාවට අපේ ශරීරය ඇතුලේ විෂ ටොක්සින්ස් වර්ග විශාල ප්‍රමාණයක් තැන්පත් වෙලා තියෙනවා. මේ ටොක්සින් ටික සුද්ධ කරගන්න පුළුවන් නම් ශරීර බර විශාලව ලෙස අඩු කරගන්න පුළුවන්. පිපිඤ්ඤා තුල ඉතා අවම කැලරි ප්‍රමාණයක් හා ඉහළ තන්තු ප්‍රමාණයක් අන්තර්ගත වීමත් බර අඩු කර ගැනීමේ ක්‍රියාවලියට විශාල සහයෝගයක් ලබා දෙනවා. පිපිඤ්ඤා වතුර පරිභෝජනය කරන විට අපේ කුසගින්න පාලනය වීම සිදුවන නිසා අනවශ්‍ය ලෙස වැඩකට නැති ආහාර ගිල දැමීමද අඩු වෙනවා. පිපිඤ්ඤා පානය සකස් කර ගැනීමත් ඉතාම ලෙහෙසි. ඔබට කරන්න තියෙන්නේ පිපිඤ්ඤා පෙති කිහිපයක් බ්ලෙන්ඩර් කරලා සෑම උදෑසනකම පානය කිරීම පමණයි. ඔබට අවශ්‍ය නම් පිපිඤ්ඤා අඹරා ගැනීමේදී ඉඟුරු පෙත්තක්, ලෙමන් යුෂ හා කොමාරිකා මදය ස්වල්පයක්ද ඒට එක් කරගත හැකියි. අංක 5 කුරුඳු හා මීපැණි පානය. මේ පානය ගැනත් විශ්වලෝකයේ අපි කීප වරක්ම කියලා තියෙනවා. කුරුඳු හා මීපැණි කියන සුසංයෝගයේ ඉතාම බලගත් ඖෂධීය ගුණයක් තිබෙන දෙයක්. ඇත්තටම මේ දෙවර්ගයේ එකතු වුණා කියන්නේ ශරීර බර අඩු කරගන්න පුළුවන් වෙනවා විතරක් නෙවෙයි, තවත් බොහෝ සෞඛ්‍ය ප්‍රතිලාභ අපිට ලැබෙනවා. රුධිරයේ සීනි මට්ටම පාලනය වීම, ශරීරයේ නරක කොලෙස්ටරෝල් මට්ටම පාලනය වීම, ආතරයිටිස් රෝගයට ගුණදායක වීම කියන්නේ ඒවායින් කිහිපයක් පමණයි. හරි,
වැඩි කතා නැතුව අපි බලමු මේ පානය කොහොමද හදාගන්නේ කියලා. මේ සඳහා ඔබ පිරිසිදු මී පැණි සොයාගත යුතුයි. එතකොට කුරුඳු කුඩු තමයි මේ වැඩේට අවශ්‍ය වෙන්නේ. ලෝකේ හොඳම කුරුඳු තියෙන්නේ අපේ රටේ නිසා කුරුඳු වල ගුණත්වය ගැන ඔබ කිසි විටකත් බිය විය යුතු නැහැ. වතුර වීදුරුවකට මී පැණි මේස හැන්දක් හා කුරුඳු කුඩු දෙහිඳි භාගයක් එකතු කරලා හොඳින් මිශ්‍ර කරගන්න පමණයි තියෙන්නේ. ඊට පස්සේ හැමදාම රැට නිින්දට යාමට පෙර මේ පානය කරන්න. රාත්‍රියට මේ වැඩේ කරන්න කරදරයි වගේ නම් උදෑසන පානය කරත් ප්‍රශ්නයක් නැහැ. කුරුඳු බගින් අපේ ආහාර ජීර්ණ පද්ධතියේ සිටින බැක්ටීරියා දිලීර හා පරපෝෂිතයන් විනාශ කරලා ආහාර ජීර්ණ මාර්ගය පිරිසිදු කිරීම සිදු කරනවා. කුරුඳු බගින් රුධිර සීනි මට්ටම පාලනය කිරීම නිසා අධික සීනි මට්ටම් නිසා ශරීරයේ මේද තැන්පතු ප්‍රමාණය තවදුරටත් ඉහළ යාම නවතිනවා. ඒ වගේම තමයි කුරුඳු මගින් ග්ලූකෝස්හි පරිවෘත්තීය ක්‍රියාවලිය සාමාන්‍ය වේගයට වඩා 20 ගුණයක් වේගවත් කිරීමද සිදු කරනවා. එතකොට කුරුඳු හා මී පැණි මගින් ඉන්සියුලින් ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කරන නිසා ඒ ඍජුවම ශරීර බර අඩුවීම කෙරෙහි බලපානවා. ඒ වගේම මේ දෙවර්ගයේම මිශ්‍ර වෙලා අපේ ඇඟට වැටුනාම අපේ කුසගින්නත් ගොඩක් වෙලා යනකම් පාලනය වීම සිදු වෙනවා. ඉතින් මේ සියලුම කාරණා නිසා ඔබ දිනපතාම මේ පානය භාවිත කළොත් මාසයක් පමණ යන විට සතුටුදායි ප්‍රතිඵල ඔබේ ඇස් දෙකෙම බලා ගැනීමට හැකියාව ලැබේවි. එනම් යාළුවනේ, ඉදිරියට නිරා ආපු ඔය අවලස්සන උදරය ඇතුළු ශරීරයේ සියලු අනවශ්‍ය මේද මේ පාන වර්ග වලින් එකක් භාවිත කිරීමෙන් දහනය කරගන්න හැකි වෙනවා. මේ වීඩියෝව ඔබට ප්‍රයෝජනවත් වුණා නම් තවත් කෙනෙකුට බලන්න පහලින් ෂෙයා කරන්න. තාමත් ඔබ විශ්මලෝකයේ YouTube නාලිකාව subscribe කරලා නැත්නම් මේ දැම්ම පහලින් subscribe කරන්න. ඔබට සුබ දවසක්.